මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අදාළව නව ආසාදිතයින් 103 දෙනෙකු පිළිබඳව ඊයේ රාත්‍රියේදී තහවුරු වුණා. ඉන් දෙදෙනෙකු එම ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවකීන් වන අතර ඉතිරි පුද්ගලින් 101 දෙනා බ්‍රැන්ඩෙක්ස් කොරෝනා පොකුරේ ආශෘතීන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනේ වන විට සටහන් වූයේ 1186ක් ලෙසයි. මේ ආශෘතයන් හමු වද්දී බහුතරයක් හමු වෙන්නේ දැනටත් අපි කලින්ම මේ ගැන තීරුම් අරගෙන නිරෝධායන අධිනීතිය පවත්වාගෙන යන ප්‍රදේශවලින් ඊට අමතරව ඉතාමත් සුළු පිරිසක් කොළඹින් මාතලෙන් ගම්පහ සහ විශේෂයෙන්ම පොළොන්නරුව ප්‍රදේශයෙන් එක්කෙනා දෙදෙනා වගේත් වාර්තා වෙනවා. මීට ඉස්සෙල්ලා අපිට වාර්තා වුණා ලංකාවේ විවිධ ප්‍රදේශවලින්. ඒ වාර්තා වුණා කියන එකෙන් අදහස් කරන්නේ ඔවුන් සම්මම් අයවලුන් සමග ගැටෙන්නේ නැති. ඒ ගැටීම හේතුවෙන් ඉදිරි දින 7 දී සමහර අවස්ථාවලදී ඔවුන් ගැටිච්ච අයවලුන් පරීක්ෂාකාරී සුපරීක්ෂාකාරී ජීවත් නොවුණා නම් ඔවුන් ආසාදිනී වීමට හැකි ප්‍රවණතාවයක් තිබෙනවා. ඉතින් ඒකින්දා අපි තාමත් ඕනකමින් ශ්‍රී ලංකා වාසී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා කොවිඩ් ආසාදිතයක් නැහැයි කියන ප්‍රදේශයක් අපිට මේකයි කියලා කියන්න අපහසුයි. අපි දන්නේ නැහැ මොන තත්වයකට මේ සේවක සේවික ගමන් කරලා තියනවද කියලා. අපිට යම් කිසි අවබෝධයක් තියෙන අවබෝධය තිබ්බා අයවලු සියලු දෙනාටම අපි මේ වෙන විට අපි දුරකථන මාර්ග වලින් කතා කළා කියලා තියෙනවා. ඔබ නිවෙස් වලට රැඳී වෙලා ඉන්න කියලා ඔබ ආසාදිනීමට හැකියාවක් තිබෙනවා කියන එකත් දැනුම් දීලා තියෙනවා. නමුත් දෙවන තුන්වන පාර්ශ්වයක් අපි ඔක්කොමට ගමන් කරලා නැති හින්දා අපි මේ ලක්වාසී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඔබට අත්‍යවශ්‍ය කරුණක් හැරුණකොට පාර තුඩට එන්න යන්න එපා. රැකියා කරන අයවලුන් පමණක් පාරට එනවා නම් ඕමුත් මේ ශාරීරික දුරස්ථභාවය සහ प्रदेश आर्थिक मध्यस्थाने ඒ අනුව දඹුල්ල මහනගර සභාව විසින් ආර්ථික මධ්‍යස්ථාන භූමිය විෂපීජ හරණය කිරීමටද කටයුතු කරනු ලැබුවා. සම්පූර්ණකම ආර්ථික මධ්‍යස්ථානයේද අහඹුලෙස තෝරාගත් පුත්කලින් සිය දිනකගේ PCR පරීක්ෂණ ඊයේ දින සිදු කෙරුණා. විවිධ ප්‍රදේශවලින් පැමිණි ව්‍යාපාරිකයින් හා සේවක සේවිකාවන් ඇතුළු පිරිසක් මෙලෙස PCR පරීක්ෂණ සඳහා භාජනය කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. හලාවත අඹකඳවිල ප්‍රදේශයේ දීවරයෙකුටද COVID-19 වෛරසය ආසාදිනේ වී ඇති බව ඊයේ දින තහවුරු වුණා. එෙහිදී අදාළ දීවරයා සමග තවත් 6 දෙනෙකු දීවර කටයුතු සඳහා පසුගිය 8 වනදා මුහුදු ගස් තිබීම හේතුවෙන් දික්කොවිට දීවර වරාය වසා දැමීමට ඊයේ දින කටයුතු කළා. ඒ අනුව එම දීවර වරායේ දීවර යාත්‍රා තුනක දීවරයින් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට කටයුතු කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ. මේ වන විට දික්කොයට දීවර වරායේ දීවර කටයුතු සඳහා ගමන්ගත් දීවර යාත්‍රා සියල්ලම වෙනත් දීවර වරායන් වෙත යොමු කරන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒ වගේම සෞඛ්‍යංශත් එක්ක සාකච්ඡා කරලා ඒ දීවර වරායේ මේ වන විට කටයුතු කරන දීවර යාත්‍රා තුනක සියලු දෙනා PCR පරීක්ෂණ වලට ලක් කරන්නටත් ඒ වගේම දීවර වරායේ සේවය දෙන සියලුම දෙනත් මේ වන විටත් දීවර වරාය තුලම ස්වයන් නිරෝධායන කටයුතු ලැබීමටත් කටයුතු කරලා තියෙනවා. මේක කිසිසේත්ම දීවර කටයුතු වලට බාධාවක් බවට පත් වෙලා නැහැ. ඒ නිසා අනිසි කලබලයක් ඇති කරගත යුතු නැහැ. මේ අතර පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් සහ අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙලෙස අදහස් පළ කළා. ඉතින් අපි දන්නවා COVID-19 රෝගය සඳහා පැහැදිලි ඖෂධයක් මේ දක්වා සොයාගෙන නැහැ. එන්නතුත් තියෙන්නේ තවමත් පරීක්ෂණ මට්ටමේ. ඒ නිසා අත්ත වශයෙන්ම මේ රෝගය වැළඳුනාට පස්සේ යම් කිසි කෙනෙක් සනීප වෙන්නේ තමුන්ගේ ඇඟේ තියෙන ප්‍රතිශක්තිය මත. ඒ නිසා යම් කිසි කෙනෙකුට ප්‍රතිශක්තිය වැඩි වෙන්න නම් ඔවුන් නිරෝගීව ඉන්න ඕන. තමුන්ට තියෙනවා නම් යම් කිසි රෝගයක් නිදන් විශේෂයෙන්ම නිදන්ගත රෝග තියෙනවා නම් ඒවා මනාව පාලනය කර ගන්න ඕන. ඒ වගේම හොඳ පෝෂණයකින් යුතුව ඉන්න ඕන. මේ අවස්ථාවේදී රෝගය පැතිරීමට තියෙන මූලික දේවල් නොකර සිටිය යුතු නැහැ. ඒ දේවල් සියලු දේ කරන්න ඕන. තමුන්ගේ නිවසට වෙලා සිටීම, සමාජයට නොපැමිණීම, මීටරයක දුරස්ථභාවයේ සමාජයට පැමිණුනහම පවත්වා ගැනීම, මුඛාවරණ පැළඳීම, අත පිරිසුදු තබා ගැනීම මේ වගේ දේවල් අපි දිගින් දිගටම කරන්න ඕන. මොන ඖෂධය ගත්තත් මොන විදියට ප්‍රතිකාර ක්‍රමයක් ගත්තත්. බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට අදාළ ආසාදිතින් ඇසුරු කළ පුද්ගලයන් සිටිනම් වහම ළඟම ඇති පොලිස් ස්ථානයේ වෙත දැනුම් දෙන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය
වෙච්ච සේවක සේවිකාවන් මේ වන විට අපිට වාර්තා කරලා තිනවා හැමදෙනාම වගේ හැබැයි ඔවුන් ඇසුරු කරපු ඔවුන් ආගිය තැන්වල සිටින ඔවුන්ගේ ඥාතීන් හිතමිත්‍රයින් වෙනත් පුද්ගලයෝ තාමත් අපි සොයමින් පවතිනවා ඉතින් ඒක නිසා කරුණා කරලා අපිට දැනුම් දෙන්න ඕනේ අපිට කියන්න ඕනේ ළඟම තියෙන පොලිසියට දැනුම් දෙන්න ඕනේ එවැනි බ්‍රෑන්ඩ් එක්ස් පොකුරට සම්බන්ධ සමාජිකයින් ඇසුරු කරපු අය ඒ අය ඔබගේ නිවසට පැමිණ තිබෙනවා නම් ගිහිල්ලා තියෙනවා නම් මේ සියලු තොරතුරු අපිට දන්වන්න ඕනේ ඒ වගේම විශේෂයෙන්ම ජනතාවගෙන් ඉල්ලන්න කැමති මේ කොවිඩ් රෝගය තමන්ට ඇති වුණා නම් නැත්නම් මේකේ රෝග ලක්ෂණ තියෙනවා නම් ඒක තමන්ගේ වරදින් වෙච්ච දෙයක් නෙමෙයි ඒ නිසා ඔබ අවමානයකට පත් වෙයි නැත්නම් ඔබ කොන් කිරීමකට ලක් වෙයි කියලා හිතන්න එපා ඒතරතුරු අනාවරණය කරන්න මේ රෝගය ලෝකේ බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයින්ට වැළඳිලා තියෙනවා ඒ වගේම යම් කිසි කෙනෙකුට කොවිඩ් රෝගය වැළඳුනොත් අසල්වැසියන් එමන් නැත්නම් වටපිටාව ඉන්න අය ඒ අයව කොන් කරන්නට යන්නට එපා වෙනස් කොට සලකන්න යන්නට එපා මේ රෝගය අපි හැමෝටම වැළඳෙන්න පුළුවන් ඉතින් ඒ නිසා අපේ ගමට මේ රෝගිය රැගෙන ආවේ අහවල් පුද්ගලයා නැත්නම් අපේ ප්‍රදේශයට මේ පළාතට මේ මාවතට මේ රෝගිය ගෙනාවා කියලා උසුළු විසුළු කරන්නේ නැත්නම් අවඥාවෙන් බලන්න යන්න එපා මේක ස්වභාව ධර්මයේ තියෙන නියමයන් අනුව සිදුවන දෙයක් ඉතින් ස්වභාව ධර්මයට එරෙහිව අපිට යන්න බෑ කොන් කිරීම කිසිම ආකාරයකට සිදු කරන්නට එපා රටතුල් පවතින කොරෝනා වසංගතත්වයේ හමුවේ රටට හා ජනතාවට සෙත්පතා ආශිර්වාද පූජාවක් ඊයේ දින කිරුළපන සිරි ඇලන් මැතිනියා රාමේ දීපවැතුණා. ආරමී වැඩ සිටිනා බුද්ධිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. वीडियो ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න